නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, මේ හැම කෙනෙක්ම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් සල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත. පින්නතුනි, අපි පහුගිය කාලයේ පුරාවටම සාකච්ඡා කළ අභිධර්ම පිටකයේ ධම්මසංගනිප්‍රකරණයට අදාළ ඒ රූපකාණ්ඩයේ පිළිබඳව අපි සාකච්ඡා කළා. විවිධ පරියායන්ගෙන්, ඒ වගේම නොඑක් විස්තර ඇතුළත් වෙන විදිහට අපි රූප ධර්මයන් පිළිබඳව එතනදී පැහැදිලි කරගන්නට යෙදුණා. සමස්තයක් විදිහට අපි එතනදී අවබෝධයක් ලබා ගත්තා. රූපස්කන්ධය කියන කාරණාව, නැතිනම් අනාත්මයි කියලා කියන්නට හේතු වෙන්නේ කුමන හේතුවක් නිසාද? ඒ වගේම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ කුමන හේතුවක් නිසාද? නැතිනම් ථේරවාද අභිධර්ම පිටකය තුළ රූපේ පිළිබඳව විග්‍රහ වෙන ආකාරය අපි ත්‍රිපිටකයට අනුව එතනදී විභජනය කරලා බෙදලා දක්වලා ඉගෙන ගන්නට යෙදුණා, අවබෝධයක් ඇති කර ගන්නට යෙදුණා. ඒක හුදෙක්ම කරුණු විදිහට අවබෝධ කර ගැනීමක්ම නෙවෙයි, අපේ ප්‍රායෝගික ජීවිතයේ තුළ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට උපකාරයක් වෙන විදිහට ලබාගත් අවබෝධයක්. මොකද අපි මුලින්ම මතක් කළා වගේ විදර්ශනා භූමියට අවශ්‍ය ඒ කරුණු කාරණා තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට රූපය කියන එක පිළිබඳව අපිට යථාර්ථයක් අවබෝධ වෙනකොට එතන ඇති අනාත්ම ධර්මතාවය, හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නකොට ඒ තුල යම් චන්දරාගයේ බැස ගැනීමක් තියෙනවා නම්, එහෙමත් නැතිනම් තියෙන රූපයක් ගැන අපි කෙලෙස් ආශ්‍රව වශයෙන් නැවත නැවත ඇසුරු කරන බවක් තියෙනවා නම්, අන්න ඒ කෙලෙස් ආශ්‍රව වශයෙන් නැවත නැවතත් ඇසුරු කරන බව අපිට හදාගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. කුමක් නිසාද? අපි මේ රූපයේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන බව නිසා. ඒ නිසා සමස්තයක් විදිහට ඔබට ප්‍රතිපදාව පිළිබඳව ඉන් යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ රූපය පිළිබඳව අපිට දේශනා කළේ හුදෙක්ම රූපේ පැත්තට ගිහිල්ලා නූතන පරමාණු විද්‍යාඥයෙක් රූපය කඩලා බිඳලා පරමාණු ස්වභාවය තුළ පරමාණු වශයෙන් අවබෝධ කර ගැනීමකට වඩා රූපය පිළිබඳව අපි උපාදාන ආශ්‍රව ධර්මතා ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන සහ ආශ්‍රව දුරු කර ගැනීම පිණිස කෙබඳු සම්මා දිට්ඨියක් කිඹද දර්ශනයක් ඇතිවිය යුතුයිද කියන කාරණාවයි ඒ තුල විග්‍රහ කරන්නට යෙදුනේ. මොකද ඒ තුල අපිට ලොකු කාරණාවක් අවබෝධ කරගන්නට පුළුවන්. අපි මේ වැඩසටහන නම් කළෙත් විභජ්‍යවාද කියන නමින්. මොකද මේක බෙදා දැනගත යුතු, ඒ වගේම බෙදලා අවබෝධ කරගත යුතු ධර්මයක් නිසාමයි. රූපය පිළිබඳව අපි යමක් තේරුම් ගන්නකොට මේ රූපය පැත්තේ ඉඳලා රූපය කඩලා රූපය බිඳලා රූප කලාප වශයෙන් වෙනස් වෙමින් පවතිනා වූ පරමාර්ථමය වූ රූපයක් එළියේ ඇත, පවතිනා වූ රූපයක් එළියේ ඇත කියන සංකල්පයට වඩා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ඒ රූපය පිළිබඳව අපිට මෙතනින් බෙදලා යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපිට මේක ප්‍රතිපදාවට බොහොම ඍජුවම සම්බන්ධ වෙන කාරණයක්. එනිසායි අපි කතා කළේ මේ නාම රූප පරිච්ඡේදය කියනකොට. දැන් ඔබට මේ කාරණා ටිකකට ගැළපිලා තියෙනවා නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔබට දැනෙන්නට උනේ ඇයි නාම රූප පරිච්ඡේදය කියලා කිව්වේ කියන කාරණාව.
නාම ධර්මතාවයන්ගේ සීමාව සහ රූප ධර්මයන්ගේ සීමාව කියන කාරණාව හොඳට වෙන් කරලා දක්වනවා. ඒක ප්‍රත්‍යක්ෂ නොවනට අනුමාන ඥානයක් වශයෙන් දැන් ඔබට තියෙනවා. මෙන්න මෙබඳු ධර්මතාවයකුයි පවතින්නේ කියන එක පිළිබඳව ඔබට නුවණක් ඥාන දර්ශනයක් තියෙනවා. ඒ නිසා ඔබට දැන් විදර්ශනා භූමියකදී යම් ප්‍රතිපදාවක් වඩනකොට, මාර්ගයක් වඩනකොට, ඒ වඩන මාර්ගය තුළ දැන් ප්‍රත්‍යක්ෂ වෙන්නට අවශ්‍යයි මේ රූපස්කන්ධය පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. රූපේ පිරිසිඳ දැක්ක යුතු ධර්මයක් හැටියට පෙන්වනකොට, ඒ තුළ ඔබ උපාදාන සහිතව වෙනද ආශ්‍රව සහිතව ඇසුරු කරපු පරිසරයක් තිබුණා නම්, ඒ පරිසරය ක්‍රමක්‍රමයෙන් ඔබට ගෙවිලා යන විදිහට ප්‍රතිපදාව වැඩෙන්නට ඕන. මෙහෙම කිව්වහම සමහර විට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ කියන්නේ අපේ මතකයේ නැතිවීමක්ද, එහෙමත් නැතිනම් අපිට දැක්කහම මතක් වෙන එකක් කෙලෙස්ද, මේ දැක්කහම මතක් වෙන එක වැරදිද, එහෙම වුණොත් රහත් වුණොත් එහෙම මොකක්වත් මතක් වෙන්න බෑ වගේ යම් චේතනාවක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතනදි මේ අපිට සිහිපත් වීම නැතිනම් දැන ගැනීම කියන කාරණාව කෙලෙසේ කියලා නෙමෙයි. නමුත් යම් විදිහකින් අපි දැනගන්න දේ සහ පෙනෙන දේ එකයි කියලා කල්පනා කරනවා නම්, දැනගන්න දෙමයි පෙනෙන දේ, පෙනෙන දෙමයි දැනගත්තේ කියලා අපි යම් අවිද්‍යා සහගත මනසකින් මේ දෙක එකට ගැට ගහලා හදා ගන්නවා නම්, අන්න ඒක බොහොම වැරදි සහගත දෙයක්, අවිද්‍යාවෙන් හදලා දෙන දෙයක්, උපාදාන ස්කන්ධයක් බවට පත් කරගත්ත දෙයක් යන ගණයට යනවා. ඒ නිසා පරමාර්ථ වශයෙන් නැතිනම් රූපයේ තියෙන යථාර්ථය අපි අවබෝධ කරගත්තොත්, අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අපි යම් අවබෝධයක් ලැබුවොත්, අන්න එතකොට අපිට තියෙනවා මේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මතා ආරම්භය දැනගත්ත එක කුමක්ද කියන මේ කාරණාව වෙන් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ සඳහා තමයි ඒ පූර්ණ දේශනා මාලාව තුළම ඔබට කරුණු පැහැදිලි කිරීම කළේ. එතකොට ඒ කාරණාව තුළ යම් ප්‍රශ්නෙකුත් යොමු වෙලා තිබුණා. උපාදින්න රූප සහ අනුපාදින්න රූප පිළිබඳව අපි කතා කරපු පරයය පිළිබඳව සියලුම රූප ගැන ප්‍රශ්නය යොමු වෙලා තිබුණේ, සියලුම රූප අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදකීම කියන කාරණාවෙන් කතා කරනකොට, ඇයි අනුපාදින්න රූප කියලා තවත් වෙනම කොටසකුත් දක්වලා තියෙන්නේ කියලා, උපාදින්න රූප හැටියට නැතිනම් අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදකීම කියන මේ කාරණා ටික ඔබට මතක නම්, අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන විග්‍රහ කළා. ආයතන ටික සහ ගෝචර රූප පැත්තෙන් අරගෙන තමයි මේ කාරණා ටික විග්‍රහ කරන්නට යෙදුනේ. එතකොට මෙතනදී උපාදින්න පරයය සහ අනුපාදින්න පරයය කියන එක ඒ පරයයෙන් කතා කරන දෙයක් නෙමෙයි, ආයතන ටික පැත්තෙන් අරගෙනම කතා කරන දෙයක් නෙමෙයි. ආයතන ධර්මතා ටික උපාදින්න රූප ගණයටම අයිති වෙනකොට අනුපාදින්න රූප හැටියට සද්දායතනයේ කබලින්කාර ආහාර රූපේ වැනි අනිකුත් විඤ්ඤප්ති රූපාදී ඒ රූප ධර්මතා ටිකෙන් කතා කරනවා, කර්මයෙන් සකස් නොකළා වූ රූප හැටියට. එතකොට මෙතන පරයයන් කිහිපයක් තියෙනවා. කර්මයෙන් සකස් කරපු රූප කියනකොට එතන ආයතනය ඇහැ කියන එක කර්මයෙන් සකස් කළ දෙයක්, කන කියන එක කර්මයෙන් සකස් කළ දෙයක්. මෙන්න මේ විදිහටයි ඒ පරයය දිවෙන්නේ. එතකොට ඇහැ රූපයෙන් සකස් කර කර්මයෙන් සකස් කළ දෙයක් නම් රූපයට පෙන්වන්නෙත් ඇහැට පෙන්වන ඒ අවිද්‍යා කර්ම තණ්හා ආදී හේතු ටිකමයි. මොකද ඇහැ නැත්තම් රූපයත්, රූපේ නැත්තම් ඇහෙද පැනවීමක් නැහැ කියන කාරණාව ටික තුල. එතකොට එතනදී සියලුම රූප කියන පරයය නෙමේ විග්‍රහ කළේ. අපිට ආයතන ටික අනුව ගියපු ධර්මතා ටික තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රයෙන් අවිද්‍යා කර්ම තණ්හා ආදීන් උපදුණු රූප හැටියට පැහැදිලි කරන්නට යෙදුනේ. සියලුම රූප කිව්වොත් එතකොට අනුපාදින්න රූපද කර්මයෙන් සකස් කරගත්ත, නැතිනම් හිත චිත්තජ රූප වශයෙන් ඇති වෙන ධර්මතාවනුත් අපිට කර්මයෙන් සකස් කළ රූප හැටියට වෙනම සියලුම රූප සංග්‍රහ කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා
සියලුම රූප කියන පරියාය නෙමෙයි එතනදී යෙදුනේ. ආයතන ටික අනුව ගියපු ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියන කාරණා ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදකීම කියන මේ සංග්‍රහයට ඇතුළත් වුණා. සියලුම රූප කියන සබ්බං රූපං කියන මේ මාතෘකාව අරගෙන කොටස් දෙකකට බෙදලා සංග්‍රහ කළා. එතනදී තමයි උපාදින්න රූප සහ අනුපාදින්න රූප කියන මෙන්න මේ බෙදීමට මේ රූපේ පිළිබඳව අපි කතා කළේ සාකච්ඡා කළේ ඒක වෙනම පරියායක් හැටියට යන කාරණාව. ඊට පස්සේ අද දවසේදී අපි මතක් කළා ඒ රූපකාණ්ඩි දේශනා මාලාව අවසාන මාතිකා ටික සාකච්ඡා කරලා පටිසම්භිදා මග්ග ප්‍රකරණය පිළිබඳව අපි කතා කළොත් හොඳයි කියලා අදහස් කළා. මොකද රූපකාණ්ඩය පිළිබඳව සාකච්ඡා කරනකොටත් අපි ගොඩක් උපාශ්‍රය කරගත්තේ, නැතිනම් අපි සමීපයෙන් කතා කරපු දෙයක් තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය. පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියලා කියන්නේ කුද්දක නිකායට අයිති ග්‍රන්ථයක්. ඒ තුල බොහොම වැදගත් ධර්ම විශ්ලේෂණයන්, වැදගත් කාරණා සංග්‍රහ වෙලා තියෙනවා. සමස්තයක් විදිහට කෙනෙකුගේ ප්‍රතිපදාවට අවශ්‍ය බොහෝ කරුණු කාරණා ප්‍රමාණයක් අපිට ඒ තුල සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ වගේම ඒක ලෞකික ලෝකෝත්තරාදී සියලු අර්ථයන්ගෙන් සමන්විතව දේශනා කරලා තියෙන නිසා අපිට මුල ඉඳලා ඒ කාරණා සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විවිධ අර්ථයන්ගෙන් විවිධ පරියායන් කියන දේ, නිෂ්පරියාය කියන්නේ කුමක්ද, පරියාය කියන්නේ කුමක්ද, එතකොට පරියායකින් කියන දේ නිෂ්පරියායකින් අපි තේරුම් ගත්තොත් කුමක්ද වෙන්නේ, මෙන්න මේ වගේ කාරණා පිළිබඳව අපිට යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක යම් මිත්‍යා මතවාදයන් තියෙනවා නම් සමාජය තුළ ඒ මිත්‍යා මතවාද දුරු කරගන්නටත්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මයේ තුල අපේ මනස පිහිටව ගන්නටත්, ප්‍රතිපදාව මනාකොට පුරා ගන්නටත් අපිට මේ ධර්ම කාරණා බොහොම උපනිශ්‍රේ වෙයි, හේතුවක් බවට පත් වෙයි. එතනදී මූලික විදිහටම පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියලා කියන්නේ, පටිසම්භිදා කියලා කියන්නේ සතර පටිසම්භිදාවක් තියෙනවා, අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා. මේ පටිසම්භිදාවන් ලබා ගැනීමට ඇති මාර්ගය නිසා පටිසම්භිදා මග්ග කියලා මේ ග්‍රන්ථයට නම් කරනවා. මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි එන දහම් පරියාය, චූල නිද්දේශ, මහා නිද්දේශ ආදී දේශනාවන් වගේම ශ්‍රාවක භාෂිත ගණයට අයත් වෙන භාෂිතයක්. ආනන්ද තෙරුන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී ඒ 84 දහසක් ධර්මස්කන්ධයෙන් බුදුරජාණන් වහන්සේගෙන් 82 දහසක් ගත්තා වගේම ශ්‍රාවක භාෂිත වලින් 2000ක් ධර්මස්කන්ධය ගත්තා. එතකොට ඒ 2000ට අයිති කෘතියක් හැටියට තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය දැක්වෙන්නේ. සරියුත් තෙරුන් වහන්සේගේ මහා ප්‍රඥාවන්ත වූ ඒ සාරිපුත්‍රයන් වහන්සේගේ දේශනාවක් හැටියටයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය දැක්වෙන්නේ. එතකොට බොහොම වැදගත් පරියායන් කිහිපයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා වෙනම සංග්‍රහ වුණ පරියායන් හැටියට. සංගීති සූත්‍රය, ඒ වගේම දසුත්තර සූත්‍රය මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය, චුල්ල නිද්දේශ, මහා නිද්දේශ ආදී මේ ධර්මයන් වෙනමම කරුණු විදිහට සංග්‍රහ කරලා තියෙන බොහොම විශේෂිත වූ දේශනා කොටසක්. මේ දේශනාවන් තුළ බොහොම වැදගත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ නිවැරදි අර්ථය මතුවෙන්නේ කොහොමද කියන කාරණාවක් පවා ඇතුළත් වෙලා තියෙන බොහොම වැදගත් කෘතියක් තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියලා කියන මේ පොත. එතකොට විවිධ කරුණු කාරණා රාශියක් මේ තුළ විග්‍රහ වෙලා තියෙනවා. අපි මූලික වශයෙන්ම කතා කළොත් තෙසත්තෑ ඥාන පූජාව. තෙසත්තෑ ඥාන පූජාව කියනකොට බුදුරජාණන් වහන්සේගේ තිබුණු ඒ උතුම් ඥානයන් උදෙසා පූජා පවත්වන්නට බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එතකොට මේ තෙසත්තෑ ඥාන ධර්මයන් පිළිබඳව විග්‍රහ වෙන්නේ මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ.
එතකොට ඒ තෙසැත්තෑ ඥානයන්ගෙන් ශ්‍රාවක සාධාරණ ඥාන සහ ශ්‍රාවක අසාධාරණ ඥාන තියෙනවා. ශ්‍රාවකයන්ට උපදවාගත හැකි ඥාන සහ ශ්‍රාවකයන්ට උපදවාගත නොහැකි ඥාන. අපිට ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට පුළුවන් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය පිළිබඳව සාකච්ඡා කරනකොට. එතකොට මේ පළවෙනි කාරණාව හැටියට මූලික විදිහටම කෘතියේ මාතෘකා ටික දක්වනවා. මාතෘකා දක්වලා ඊළඟට ඒ දක්වපු මාතෘකා ධර්මයන් විග්‍රහ කරලා විස්තරාත්මකව දක්වනවා නිදේශයේදී. අපිට මූලික මාතිකාවේ ඉඳලා අපි එකින් එකට උද්දේශයත් නිදේශයත් අරගෙන සාකච්ඡා කරගෙන යමු. පළවෙනි මාතෘකාව හැටියට සෝතාවධානේ පඤ්ඤාසුතමේ ඥානං, සෝතාවධානේ පඤ්ඤාසුතමේ ඥානං කියලා පළවෙනි මාතෘකාව දක්වලා, කතං සෝතාවධානේ පඤ්ඤාසුතමේ ඥානං, කොහොමද සෝතාවධානේ ප්‍රඥාව සුතමේ ඥානේ බවට පත් වෙන්නේ කියලා කියනවා. මේ සෝතාවධාන කියලා කියන්නේ මේ අසන ලද්දෙහි ප්‍රඥාව සුතමේ ඥානේ කියලා කියනවා. යම් ධර්මයක් අපි අහලා ඒ ධර්මයේ පිළිබඳව දැනගත් එකට කියනවා සුතමේ ඥානේ. ඔහු ඒ ධර්මයේ අහලා දැනගෙන තියෙනවා කියන කාරණාවට. එතකොට මේ සුතමේ ඥානේ පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ සෘතමේ ඥානය තුළින් ලබාගත් ධර්මපරියායක් මත්තෙහි වැඩීමට යන්නේ කොහොමද කියන කාරණාවත් විග්‍රහ කරගන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ සෘතමේ ඥානය පිළිබඳව මේ විදිහට විස්තර කරලා තවදුරටත් ඒ පිළිබඳව විස්තරාත්මකව දක්වනවා. ඉමේ ධම්මා අභිඤ්ඤයාති සෝතාවදානං තම් පජානනා පඤ්ඤා සෘතමේ ඥානං. මෙන්න මේ ධර්මතා ටික තමයි ස්වභාව ලක්ෂණ වශයෙන් මනවින් දත යුතු ධර්මයන්. එහෙමත් නැතිනම් අභිඤ්ඤය ධර්මයන්. අභිඤ්ඤයයි කියලා කියන්නේ නුවණින් දැනගත යුතු, මනවින් දත යුතු කියන අර්ථයයි අභිඤ්ඤය කියලා කියන්නේ. සෝතවදානේ ප්‍රඥා සුතමේ ඥානේ කුමක්ද කියලා අහලා මේ ධර්මතා නුවණින් දත යුතු ධර්ම හැටියට අහලා තියෙනවා නම් අන්නේ අහගත්ත දේ දැනගැනීමේ නුවණට කියනවා සුතමයේ ඥානය කියලා. ඊට පස්සේ විග්‍රහ කරනවා කතං ඉමේ ධම්මා අභිඤ්ඤයාති සෝතවදානං තම්පජානනා සුතමේ ඥානං. මොකද්ද මේ අභිඤ්ඤය ධර්ම පිළිබඳව සෝතවදානේ නැතිනම් අහලා ඒ දැනගත්ත ප්‍රඥාව සුතමේ ඥානය කියලා කිව්වේ කුමන ධර්මතාවයන් පිළිබඳවද? ඒකෝ ධම්මෝ අභිඤ්ඤයෝ සබ්බේ සත්තාහාරට්ඨිතිකා ද්වේ ධම්මෝ අභිඤ්ඤයෝ ද්වේ ධම්මා අභිඤ්ඤයෝ ද්වේ ධාතුයෝ තයෝ ධම්මා අභිඤ්ඤයා තිස්සෝ ධාතුයෝ ආදි වශයෙන් එකින් එකට කාරණා වැඩිගෙන යන පිළිවෙලකට මෙතනදී විග්‍රහ කරලා දක්වනවා. අපි අද දවසේ පළවෙනි මාතෘකාව විදිහට මේ අභිඤ්ඤය ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරමු. එතකොට පළවෙනි මාතෘකාව ප්‍රධාන මාතෘකාව තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං කියන එක. සුතමේ ඥානය තමයි අපේ පළවෙනි මාතෘකාව බවට පත් වුනේ. ඊට පස්සේ ඒ මාතෘකාව තුළ අපි බෙදුවා පරිඤ්ඤය වූ ධර්මයන් තමයි සුතමේ පරිඤ්ඤය වූ ධර්මයන් පිළිබඳව අහලා ඒ අහපු කාරණාව දැනගන්න නුවණට කියනවා සුතමේ ඥානය. මේ පළවෙනි එක මොකද්ද? අභිඤ්ඤය ධර්මයන් පිළිබඳව අහලා දැනගන්නා වූ නුවණට කියනවා සුතමය ඥානය කියලා. ඊට පස්සේ මොනවද ඒ අභිඤ්ඤය ධර්මය? එක ධර්මයක් තියෙනවා අභිඤ්ඤයයි, ඒ තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන පරියාය. සියලුම සත්වයන් ආහාරයෙන් යැපෙත් කියන මෙන්න මේ කාරණාව අභිඤ්ඤය ධර්මයක් හැටියට දක්වනවා. එතකොට මේ සියලු සත්වයන් ආහාරයෙන් යැපෙත් කියලා කියනකොට ලෝකේ ඉන්න සියලුම සත්වයන් ආහාරය අනුව ගිහිල්ලා ආහාර පරියාපන්නව ඉන්නවා කියන මේ අර්ථයේදී ආහාර කියන අර්ථයෙන් අපේක්ෂිත වෙන්නේ ප්‍රත්‍ය ධර්මයන් කියන අර්ථය, ප්‍රත්‍ය ධර්මතා.
අපි මේ කාරණාව පොඩ්ඩක් වටහා ගන්නට උත්සාහවත් වෙමු. අපි දන්න ආහාර ධර්මයන් තියෙනවා ආහාර හතරක්. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංකේතන ආහාර, විඥාන ආහාර කියලා ආහාර හතරක් තියෙනවා. එතකොට මේ මෙතනදී අට කතාව තුලත් පැහැදිලිව විග්‍රහ කරලා දක්වනවා. සබ්බේ සත්තාති කාම භවාදීසු සංඥා භවාදීසු ඒකෝකාර භවාදීසු සබ්බ භවේසු සබ්බේ සත්තා. සබ්බේ සත්තා කියලා කියනකොට මේ කාම භවාදීන්හි සංඥා භව, ඒ වගේම ඒකෝකාර භවාදී තැන්වල ඉන්න, ඒකෝකාර කියලා කියන්නේ ස්කන්ධයක් පවතින තැන්වල සියලු භවයන්හි ඉන්න සත්වයන්ට කියනවා ආහාරට්ඨිතික කියලා. මේ සියලු සත්වයන් කියලා කියනවා ආහාරට්ඨිති කියලා කියනවා. මේ ආහාරයෙන් සත්වයෝ යැපෙන නිසා, ඒක ලක්ෂණ කොට ඇති නිසා ආහාරට්ඨිතිකා කියලා කියනවා. සුතමේ ඥානයට එතකොට එතනදී අදාළව අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන, සරියුත්තර උන්වහන්සේ දේශනා කරන පළවෙනි කාරණාව තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා, සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියන මේ කාරණාව. සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියනකොට අපි දන්න ආහාර හතරක් තියෙනවා. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර කියලා ආහාර හතරක් තියෙනවා. මෙතනදී ආහාර කියන පරයයකින් කතා කරනකොට මේ හුදෙක්ම මේ ආහාර හතරම සංග්‍රහ කළා නෙමෙයි. මොකද අසඤ්ඤ සත්‍යයන් පිළිබඳව දේශනා කරන තැනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අසඤ්ඤ සත්‍යයන් අහේතුක අනාහාර අපස්සක. අහේතුක අනාහාරක අපස්සක නැතිනම් ස්පර්ශයේ නැතුව ජීවත් වෙන සත්‍යයන් හැටියට අසඤ්ඤ සත්‍යයන් පිළිබඳව දක්වනවා. එතකොට දැන් මෙතනදී සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියුවහම සහ අර අතන විග්‍රහය අතර පැහැදිලිව පරස්පරතාවයක් ඇති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් තුළ කිසිම කලෙක පරස්පරතාවයක් ඇත්තේ නැහැ. එකිනෙකට වෙනස් වෙන කාරණාවක් කොයිම තැනකවත් නැහැ. ඒ නිසා තමයි ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරියෝසాన කල්යාණ කියලා කියන්නේ. මේක මුල, මැද, අග කියන හැමතැනම යහපත් වගේම මුල මැදටත් මැද අගටත් ගලපන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මුල අගටත් අග මුලටත් ගලපන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේ ධර්මය ගැලපෙන නිසා මෙතන අපිට දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙනම් දැන් මේ පරියාය කොහොමද ගැලපෙන්නේ, මෙතන යම් වරදක් තියෙනව නේද කියලා. එතකොට මෙතනදී මේ පටිසම්භිදා මග්ගප්‍රකරණයේ අට කතාව තුළ මේ කාරණාව පිළිබඳව හොඳට පැහැදිලි විග්‍රහයක් දක්වලා තියෙනවා. ඇයි මේ විදිහට සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන එක දේශනා කළේ කියලා. මෙතන ආහාරට්ඨිතිකා කියලා කියනකොට මේ සතර ආහාරයක් ගැන අපි කලින් කතා කරපු එක නිෂ්පරියායෙන් දේශනා කරපු එක දේශනාවක්. නිෂ්පරියායෙන් කියනකොට ඒක කිසිම එක ක්‍රමවේදයකට අනුව, ඒ කියන්නේ එක පෙළකට අනුව දේශනා කරපු එකක් නෙමෙයි. මේ සියලු සත්වයෝ, සත්වයන්ට, ඉපදුණු සත්වයන්ට යැපීම පිණිස, එහෙමත් නැතිනම් උපදෙමින් සිටින සත්වයන්ට ඊට අනුග්‍රහ පිණිස ආහාර හතරක් තියෙනවා කියලා දේශනා කරපු ඒ දේශනාව යම් නිශ්චිත ක්‍රමයකට, එක පරයයකට අනුව පෙන්නපු දෙයක් නෙමෙයි. ඒක නිෂ්පරයයෙන් කතා කරන ලද ධර්ම විග්‍රහයක්. නමුත් මෙතන කතා කරන මේ ධර්ම විග්‍රහය එක පරයයකිනුයි කතා කරන්නේ. ඉදපන පරයයේන පච්චයෝ ආහාරෝති වුත්තා. මෙතන මේ එක පරයයකින් ආහාර කියලා කිව්වේ මෙතන ප්‍රත්‍ය ධර්මතාවයකට. ප්‍රත්‍යක් කියලා කියනකොට සබ්බ සංකත ධම්මානංහි පච්චයෝ ලද්ධුන් වට්ටති යෝච යං යං පලං ජනේති තන්තං ආහාරති නාම තස්මා ආහාරෝති උච්චති. එතකොට මෙතන නිරුක්තියක් සපේනවා. නිරුක්තිය කියලා කියන්නේ මේ වචනයේ අර්ථකථනයක් දක්වනවා. ඇයි ආහාර කියලා කියන්නේ යං යං පලං ජනේති තන්තං ආහාරතිති ආහාරෝ. මේ යම් යම් ඵලයක් උපදිනවා නම්, ඒ වගේම යම් යම් ඵලයක් ගෙනෙන ස්වභාවයකින් යුක්ත බව තියෙනවා නම් තස්මා ඒ නිසා කියනවා ආහාරයයි කියලා. එතකොට මෙතන ආහාර කියලා කිව්වේ කුමන හේතුවක් නිසාද? අපි කන බොන ආහාර කියන අර්ථය අරගෙන නෙමෙයි,
යම් ඵලයක් උපදවීමක් තියෙනවා නම් ඒ ඵලය ඉපදවීම නිසා ඒ ඵලය සකස් කරලා දෙන සංකත ලක්ෂණේ නිසා තමයි මෙතනදී ආහාර කියලා කිව්වේ. එතකොට මෙතන ආහාර කියලා කියනකොට අර කලින් කතා නිෂ්පරියායෙන් කියපු පොදු ලක්ෂණයක් විදිහට කියපු සියලු සත්වයෝ ආහාරයෙන් ඇපෙත් කියන නිෂ්පරියායට අනුව නෙමෙයි මෙතන මේ ප්‍රත්‍ය කියන ධර්මතාවයන් දක්වන මේ පරියායට අනුව තමයි මෙතන මේ ආහාරය පිළිබඳව දැක්වේ. එතකොට එතනදී උදාහරණ දක්වනවා බුදුරජාණන් වහන්සේ සමහර තැනකදී දේශනා කරනවා අවිජ්ජම් පහම් භික්ඛවේ සහාරං වදාමි මහණෙනි මම අවිද්‍යාව ආහාර සහිතයයි කියනවා නො අනාහාරං ආහාර රහිතයයි නො කියනවා. මොකද්ද අවිද්‍යාවට ආහාරය? පංච නීවරණය. පංච නීවරණයයි මහණෙනි අවිද්‍යාවට ආහාර කියලා දක්වනවා. ඊට පස්සේ පංච නීවරණේනුත් ආහාර සහිතයි කොට දක්වනවා. කුමක්ද පංච නීවරණයන්ට තියෙන ආහාරය? අයෝනිසෝ මනසිකාරය කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. එතකොට දැන් මෙතනදී අවිද්‍යාවට ආහාරය හැටියට දැක්වපු කාරණාවක් තිබුණා නීවරණ ධර්මයන්. නීවරණයට ආහාර කොට දැක්වුවා කුමක්ද? අයෝනිසෝ මනසිකාරය. දැන් මේවත් ආහාර නෙමෙයි. සත්‍යෝ යැපෙන්න හෝ හදා ගන්න ආහාර කියන පරියාය නෙමෙයි මෙතනදී දක්වන්නේ. මේ ප්‍රත්‍ය කියන අර්ථය අවිද්‍යාව කියන එක ප්‍රත්‍යයෙන් උපදුණු ධර්මයක්. ඒක නිකන් හටගත්තේ නැහැ. එතකොට ඒක කුමක් නිසා හටගත්ත දෙයක්ද? මේ නීවරණයන්ගෙන් උපදවපු නීවරණ ප්‍රත්‍යයෙන් සකස් කරපු දෙයක්. නීවරණ කුමකින් සකස් කරපු දෙයක්ද? අයෝනිසෝ මනසිකාරයෙන් සකස් කළ දෙයක් කියන මේ ප්‍රත්‍ය පරිග්‍රහයෙන් තමයි මේ කාරණාව පිළිබඳව විග්‍රහ කළේ. එතකොට දැන් අසඤ්ඤ තලයකට පත් වෙන අසඤ්ඤ ධානලාභියෙක් කුමක්ද කරන්නේ? ඔහු විසින් අසඤ්ඤ මට්ටමේ වූ ධානයක් උපදවගෙන යම් ධානයක් වඩලා මනසෙහි ලැජ්ජිත බව දැකලා මේ සංඥාවේ ලැජ්ජා වෙන බව නිසා ඔහු සංඥාව නැති කරන්නට උත්සාහවත් වෙලා අසඤ්ඤ මට්ටමකට අසඤ්ඤ තලයකට පත් වෙන මානසිකාරයක් පවත්වලා ඔහු ඒ ධානය උපදවාගෙන වාසය කරලා එතන කල්ප ගානනක ආයුෂය ඇතුව එතන උප්පත්තිය ලබනවා. එතකොට මේ අසඤ්ඤ සත්‍යයන්ට එතන උපදින්න හේතු වුණා නැතිනම් ප්‍රත්‍ය වුණා කුමක්ද? ඔවුන් විසින් උපද්දගත්ත ඒ ධානය ඔවුන්ට ප්‍රත්‍ය වුණා. එතකොට අන්න ඒ හේතුව නිසා ඔවුනුත් ප්‍රත්‍යයෙන් යැපෙන්නෝ කියන මේ වචනයට අයිති වෙනවා. එතකොට දැන් ප්‍රත්‍ය කියනකොට මෙතන ධානයත් ප්‍රත්‍යක්. හැබැයි මෙතනින් කිව්වේ අපි ආහාර කියලා අපි දකින අර්ථයේ ලැබෙන ආහාර නෙමෙයි ධානය කියන ප්‍රත්‍යාර්ථේනුයි ආහාර කතා කළේ. ඒ වගේම අපායේ ඉන්න සත්වයෙකුත් සත්වේනුත් ආහාරයෙන් යැපෙන අය. ඇයි ආහාරය කියලා කිව්වේ එතන? එතනද තියෙනවා ප්‍රත්‍ය ධර්මතාවයක්. ඔවුන් කර්මයෙන් ඉපදුණු බවට යනවා. එතකොට කර්මයේම ඔවුන්ගේ ආහාර කොට පවතිනවා නැතිනම් ප්‍රත්‍ය කොට පවතිනවා. ඒ නිසා මෙතන ආහාර කියනකොට ඒ කර්මයත් අයිති වෙනවා. මෙන්න මේ විදිහට යම් යම් තැනක සියලුම සත්වයෝ ආහාරයෙන් යැපුත් කියනකොට මේ පරියාය කතා කරන්නේ අර සතර ආහාර කියන නිෂ්පරියායෙන් නෙමෙයි. මෙතන ආහාර කියන එක කතා කරන්නේ පරියායෙන් ප්‍රත්‍ය පරියායෙන් අරගෙන තමයි මෙතන ආහාර කියන එක පිළිබඳව කතා කරන්නේ. ඊට පස්සේ මේ මෙතන සියලු සත්වයන් ආහාරයෙන් යැපෙත් කියනකොට මේ සබ්බේ සත්තාති පුග්ගලාදිත්තාන ධම්මදේශනා. මෙතන මේ සබ්බේ සත්තා කියලා කියන්නේ සියලු සත්වයෝ කියන අර්ථය. සියලු සත්වයෝ කියන වචනේ මෙතන මේ කියන්නේ පුද්ගලාදිෂ්ඨාන ධර්මදේශනාවක්. ඊට පස්සේ සබ්බේ සංඛාරාති අදිප්පායෝ. මෙතන මේ සත්වයෝ කියලා කියන්නේ සංඛාරයෝ කියන අර්ථය. මේක බොහොම වැදගත් විග්‍රහයක්. මොකද සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ සත්වයෝ පුද්ගලයෝ ගැන දේශනා කරලා තියෙනවා කියලා. එනිසා බොහොම ලස්සන විග්‍රහයක් එනවා බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරනකොට. පුද්ගල වශයෙන් චතුබ්බිදා දේශනා, පුද්ගලයින් වශයෙන් හතරාකාර කොට ධර්මදේශනාවක් කරනවා. ධම්මදිඨානා ධම්මදේශනා, ධර්මාදිෂ්ඨාන කොට ධර්මදේශනාවක් සිද්ධ කරනවා. ඒ වගේම ධම්මදිඨානා පුද්ගල දේශනා, ධර්මාදිෂ්ඨාන පුද්ගල දේශනාවක් සිද්ධ කරනවා. ඊට පස්සේ පුද්ගලාදිත්තාන පුද්ගල දේශනා, පුද්ගල අදිෂ්ඨාන කළ පුද්ගල දේශනාවක් කරනවා. පුද්ගලාදිත්තාන ධම්ම දේශනා,
පුද්ගල අධිෂ්ඨාන කරලා ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං භාවිතං කම්මනියං හෝති යතේදං චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං කම්මනියං හෝති කියලා දේශනා කරනවා. මහණෙනි, මේ එක ධර්මයක් තියෙනවා, භාවිත කළොත් කර්මන්නේ වෙනවා. මොකද්ද ඒ ධර්මය? මේ හිත භාවිත කළොත් හිත බොහොම කර්මන්නේ වෙනවා කියලා දේශනා කරපු, හිත තරම් වෙන එකක්වත් දකින්නේ නැහැ කියලා දේශනා කරපු මේ ධම්පරියාය දේශනා කළේ පුද්ගල කතාවකින් නෙමෙයි. ඒ වගේම මෙතන දේශනා කළේ ධර්ම කාරණාවක් විදිහට. ඒ නිසා මේකට කිව්වා ධම්මාදිත්තාන ධම්මදේශනා කියලා. ධර්ම කාරණාවක් විග්‍රහ කරලා ධර්මතාවයක් පිළිබඳවම දේශනා කළා. ඒ වගේම අට්ඨානමේතං අනවකාසෝ යන් දිට්ටි සම්පන්න පුද්ගලෝ කංචි සංඛාරං නිච්ඡතෝ උපගච්ඡෙය්‍ය. මේ ලෝකේ අනවකාශයි මොකද්ද? යම් දිට්ටි සම්පන්න පුද්ගලයෙක් සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් යම් කිසි සංඛාරයක් නිට්ටයයි විදිහට ගන්නවා නම් ඒක මේ ලෝකේ කවදාවත් වෙන්නේ නැහැ කියලා දේශනා කළා. මෙන්න මේ වගේ දේශනාවක් ධම්මදිත්තාන පුද්ගල දේශනා. ඔහු සෝවාන් පුද්ගලයා තුළ විද්‍යමාන වෙන ධර්මතාවයක් ලක්ෂණයකුයි පැහැදිලි කළේ. නමුත් එතන පුද්ගල දේශනාවකුත් තිබුණා, පුද්ගලයෙක් ගැන පැහැදිලි කිරීමකුත් තිබුණා. ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උපජ්ජමානෝ උපච්චති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. මේ ලෝකේ එක පුද්ගලයෙක් පහළ වෙනවා දෙව් මිනිසුන්ට හිතසුව පිණිස කියලා දේශනා කරපු තැන පුද්ගලයෙක් ගැනම දේශනා කරපු පුද්ගල අදිත්තාන දේශනාවක් හැටියට දැක්වෙනවා. ඊට පස්සේ තවත් තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒක පුද්ගලස්ස භික්ඛවේ පාතු භාවා මහතෝ චක්කුස්ස පාතු භාවෝ හෝති. එක තැන එක පුද්ගලයෙක්ගේ පහළ වීමෙන් මහත් වූ ඇසක පහළ වීම සිද්ධ වෙනවා, ඥාන ඇසක කියලා දේශනා කරපු තැන මෙතන පුද්ගල අදිෂ්ඨාන ධර්ම දේශනාවකුයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කාරණාව තුල සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා මේ සත්වයෙක් ගැන කතා කරන මේ තැන ඉද පුද්ගල අදිෂ්ඨාන ධර්ම දේශනා. මේ කියන්නේ පුද්ගල අදිෂ්ඨාන ධර්ම දේශනාව පුද්ගලයෙක් ගැන කතා කළාට මෙතනින් සිද්ධ කෙරෙන්නේ ධර්ම කාරණාවක් කියලා. ඒකට මේ කාරණාව බොහොම වැදගත්. මොකද ඇතැම් වෙලාවට ලෝකේ ඉන්න කෙනෙකුට ධර්ම කාරණා විදිහටම විග්‍රහ කරන දෙයක් සමහර කෙනෙකුට ගෝචර කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා ඒ දෙයට පුද්ගලත්වාරෝපණයක් කරලා ඒ පුද්ගලත්වාරෝපණය තුළ ඉදිරිපත් කළාට පස්සේ ඒක තේරුම් ගන්න බොහොම පහසු බවට පත් වෙනවා. ඒ නිසා මේ මෙතන සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනකොට මේ සත්වයන් කියලා කිව්වේ මේ සංඛාර ධර්මයන් කියන එකම විග්‍රහ කරන්නට අවශ්‍ය නිසායි. නමුත් එතනදී පුද්ගල අදිෂ්ඨාන කොට මේ ධර්මය ධර්ම දේශනාව පැවැත්වුවා කියලා කියනවා. ඉතින් යම් වෙලාවක යම් කාරණාවක් අපි උදාහරණයක් විදිහට කිව්වහම මේ පංච උපාදානස්කන්ධ ධර්මය තම තමන් තුළ මෙහෙම හදාගන්නවා කියන කාරණාවක් විග්‍රහ කරනකොට මේකෙන් කතා කරන්නේ මේ පුද්ගල බවක් කියලා කෙනෙකුට ඕනනම් අරගෙන තර්ක කරන්න වාද විවාද කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මෙතන ඇත්තටම සිද්ධ වෙන කාරණාව තමයි මේ පුද්ගල අදිත්තාන නැතිනම් පුද්ගලයේ පරයයෙන් කතා කළාට පුද්ගල නාමයකින් කතා කරාට මෙතන මේ ධර්මතාවයකුයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් ඇතුළත් වෙන්නේ මේ පුද්ගල අදිත්තාන ධම්මදේශනා කියන ගණයට. එතකොට පුද්ගල බවකින් කතා කරාට එතන මේ කරන්නෙක් ඉන්නවා කියන දේ දරාගත යුතු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියනකොට මේ ආහාරයෙන් යැපීම පිළිබඳව සංඛාරේ උපාදාය සත්තෝති පඤ්ඤත්ති මත්තාය සම්භවතෝවා පලෝපචාරේන සංඛාරා සත්තාති උත්තාති වේදිතබ්බා. සංඛාරය කියනකොට මේ සත්ව කියන සංඥාවෙන් ප්‍රඥප්තියෙන් හැඳින්වුවේ සංඛාරයකටමයි. මොකද සත්ත කියන වචනේ හුදෙක් ප්‍රඥප්ති මාත්‍රයක් විතරයි. නැතිනම් ඒ භූමීන් පිළිබඳව පැනවීම පවා සිද්ධ කරන්නේ සංඛාරය අනුව ගිහිල්ලා. මනුස්ස කාමය අනුව ගියපු සංඛාර ඇත්තෙක් කාම භවයේ අනුව ගියපු සත්වයෙක් හැටියට සංග්‍රහ කරනවා. ඒ නිසා මේ සත්ව කියන වචනයෙන් මෙතන කතා කළාට මේ කතා කිරීම කරන්නේ කුමක් අරඹයාද? මේ කතා කිරීම කරන්නේ සංඛාර, එමත් නැතිනම් පුද්ගල බව පිළිබඳව කතා කරන තැන සංඛාරය ගැන කතා කරන
පරියායකිනුයි කතා කරන්නේ. ඒ නිසා මෙතනදී මේ නහි කෝචි සත්තෝ පච්චයට්ඨිතිකෝ අත්ති අඤ්ඤත්‍ර සංඛාරේහි සංඛාරයෙන් තොරව කිසිම සත්වයක් හටගන්නේ කිසිම සත්වයක් ඉන්නවා කියන ගණේට යන්නේ නැහැ. සංඛාරේ නැතුව පච්චයන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සත්වෝ ඉන්නව හෝ ආහාරයෙන් ඉන්නව කියන තැනකට යන්නේ නැහැ. ඒ නිසා මෙතනදී අපේක්ෂා කළෙත් සංඛාරය කියන කාරණාවමයි කියලා පැහැදිලි කරනවා. ඒකට හොඳම නිදසුනක් තමයි දීඝනිකායේ තියෙන සංගීති සූත්‍රය අරගෙන බැලුවොත්, සංගීති සූත්‍රයේදී අභිඤ්ඤය ධර්මයේ හැටියට සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා දක්වලා ඒ යටින්ම දක්වනවා සබ්බේ සත්තා සංඛාරට්ඨිතිකා, සියලු සත්වෝ සංඛාරයෙන් සංඛාරය නිසා සිටිනවා කියන අර්ථයත්. එතකොට මෙන්න මේ කියන අර්ථ දෙක අපි දැනගන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ පළවෙනි කාරණාව තමයි අභිඤ්ඤය කාරණා හැටියට දැක්වෙන. මෙතනදී අපි තේරුම් ගත යුතු කාරණාව තමයි මූලික විදිහටම ඔය පෙළ තුළ විග්‍රහ, පෙළ සහ අටුවාව තුළ විග්‍රහ වෙන විස්තරය. සියලු සත්වයෝ ප්‍රත්‍යයෙන් යපෙත් කියන මේ කාරණාවේදී පැහැදිලි කරන්නේ ප්‍රත්‍ය ධර්මතාවයක් පිළිබඳව, ඒ කියන්නේ හේතුඵල ධර්මක පැවැත්ම පිළිබඳව. ඒ ඒ සත්වයන්ගේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙන, නිරුද්ධ වී යන ලක්ෂණයේ පිළිබඳවයි මෙතන පැහැදිලි කරලා දෙන්නේ. එතකොට අර නිෂ්පරියායෙන් කතා කරපු ආහාර පරියායත් මේකටම ඇතුළත් වෙනවා. ඒ වගේම ප්‍රත්‍ය පරියායත් මේ කාරණාවටම ඇතුළත් වෙලා තියෙනවා. එතකොට කබලින්කාර ආහාර ආදී ආහාරයන් පිළිබඳව අපි කතා කරනකොට මේ සතර ආහාරය කබලින්කාර ආහාරය කාම භවය අනුව ගිහිල්ලා තියෙනවා. රූප අරූප භූමිතික, රූප භූමිය සහ අරූප භූමිය මේ භව දෙක නැතිනම් මේ කාම භවය අතහැරලා අනිත් භව දෙකේදී ආහාර තුනක් ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන ධර්මතා ටික අනුව ගිහිල්ලා තියෙනවා. ඒකකවත් කබලින්කාර ආහාරයේ යෙදෙන්නේ නැහැ. එතකොට මේ කබලින්කාර ආහාරයේ පනවන්නේ කාම භවයට විතරයි. කාම භවය කියනකොට අවීච්ඡයේහි පටන් ඒ පරනිම්මිත වසවත්තිය දක්වා පවත්නා ලෝකවලට පෙන්වන්නේ කබලින්කාර ආහාර ප්‍රත්‍ය. කබලින්කාර ආහාරය ඕලාරික සුකුම කියලා දෙකට බෙදනවා. ආහාර කියලා කියනකොට මෙතන අපි මුලින් දැක්කෝ වගේම ප්‍රත්‍යර්ථේනුයි ආහාර කියලා කියන්නේ. ඒ නිසා මෙතන ආහාර කන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ආහාරය කියන එක සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනකොට ප්‍රත්‍ය ධර්මතාවයන්ගෙන් හටගන්නවා කියන තැනකිනුයි විග්‍රහ කරන්නේ. එතකොට අපිට සාමාන්‍ය විදිහට ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් පුද්ගල සංඥාව නිරන්තරයෙන්ම බැස ගන්නවා, සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා, දෙයක් තියෙනවා කියලා පුද්ගල සංඥාවකින් අපිට ලෝකය ඇසුරු වෙනවා. එනිසා මේ පුද්ගල සංඥාවකින් ඇසුරු වෙන මේ ලෝකයේ පිළිබඳව එක වචනයකින් අපිට කතා කරන්න පුළුවන්. මේ සියලු සංඛාර ධර්මයන් ප්‍රත්‍යං හේතු කරගෙන, ප්‍රත්‍ය නිස්රේ කරගෙනම පවතිනවා කියලා මේ තනි වචනය තුළ සංග්‍රහ කරලා දක්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මුළු තුන් ලෝකයම ඒ තනි වචනය තුළ විවරණයට භාජනය කළා වෙනවා. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනකොට මේ මුළු තුන් ලෝකයම ඒ තනි වචනය තුළ විග්‍රහ කරලා තියෙනවා. ඇයි? සියලුම සත්වෝ ප්‍රත්‍යයෙන් යැපෙනවා. එතකොට අහේතුකෝ අප්‍රත්‍යෝ කුමක්වත් නැහැ. ප්‍රත්‍ය ධර්මතාවයන්ගෙන් තමයි යැපෙන්නේ. ප්‍රත්‍ය දුර්වලත්වයේ හෝ ප්‍රත්‍ය අභාවයේ තුළ ඒ සියලුම தත්වයන් නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ පවතින කිසිම දෙයක් ඇත්තේ නැහැ. යම් කිසි ධර්මයක් ප්‍රත්‍යයෙන් නම් හටගත්තේ, ප්‍රත්‍යයෙන් නම් ඉපදුනේ, ප්‍රත්‍යයෙන් හටගත්ත, ප්‍රත්‍යයෙන් ඉපදුණු ඒ ධර්මය ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා කියන මේ ලක්ෂණය පිළිබඳව අපි නුවණින් දත යුතු වෙනවා. ඒක තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන මේ පරියායෙන් කතා කරන්නේ. එතකොට මෙතනටම සලකා බලලා අපි සතර ආහාරයේ පිළිබඳව ගත්තොත් අපිට බොහොම වැදගත් විග්‍රහයක් මතු කරගන්න පුළුවන්කම තියෙනවා. සතර ආහාරය කියනකොට සතර ආහාරයේ පළවෙනිම ආහාරය මොකද්ද? කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය පිළිබඳව අපි රූපකාණ්ඩයේ කතා කරනකොට කතා කළා. මේ කබලින්කාර ආහාරය කියන්නේ මේ
කැබලි වශයෙන් ආහාරයට ගැනීමක් තියෙනවා නම් කබලින් කත්තා අජ්ජෝ හරි තබ්බේන කබලින්කාරෝ ආහාරෝ, මේ කැබලි වශයෙන් අරගෙන ගත යුතු නිසා කබලින්කාර ආහාර කියලා දක්වනවා. ඊට පස්සේ ඕදන කුම්මාසාදි වත්තු වත්තුකාය ඕජායේතං අදිවචනං, මේ ඕදන කුම්මාස නැතිනම් බත් පිට්ටු ආදී දේවල් වලින් ලැබෙන මේ ඕජාව තමයි මෙතනදී අදිවචනේ නැතිනම් අභිප්‍රේතාර්ථය හැටියට දක්වන්නේ. එතකොට මේ ඕලාරිකෝවා සුකුමෝ කියනකොට මේ ඕලාරික වශයෙන් හරි සියුම්, ඕලාරික කියන්නේ රළු විදිහට හරි සියුම් විදිහට හරි තියෙන දේ කබලින්කාර ආහාරයේ විදිහට ගණන් ගන්නවා. එතකොට වත්තු සුකුමතාය සුකුමෝ, ආහාරයේ වස්තු සුකුම බව සමග සුකුම ආකාරයත්, වස්තුව රළු බව වෙනකොට ආහාරයේ රළු බවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කබලින්කාර ආහාරය අපි දත යුතු වෙනවා. එතකොට කබලින්කාර ආහාරය කියනකොට මේ ලෝකේ අපිට කබලින්කාර ආහාරයෙන් මිදුණු රූපේ පැත්තෙන් කතා කළොත් වෙනම දෙයක් හම්බ වෙන්නේ නැති මට්ටමට කබලින්කාර ආහාරය පිළිබඳව අපිට නුවණින් අවබෝධ කරගන්න වෙනවා. මොකද ස්පර්ශ ආයතන පහ පැත්තෙන්ම අපි ක්‍රියාත්මක වෙනකොට ස්පර්ශ ආයතන පහට රූපයක් ගැටෙන මට්ටමකදී අපි නැවත නැවතත් ඇසුරු කරන්නේ කබලින්කාර ආහාර ප්‍රත්‍ය කරගත්ත තැනකමයි. කබලින්කාර ආහාරය ඒ හැමතැනකටම ප්‍රත්‍ය විදිහට සකස් කරලා, ප්‍රත්‍ය විදිහට උපකාර කරලා, ප්‍රත්‍ය විදිහට උපස්ථානාර්ථය සිද්ධ කරලා තියෙනවා. එතකොට එතන කබලින්කාර ආහාරය කියලා දක්වන්නේ අපි ගන්න බත්පාං කව්පිමුං ඇට කියන මට්ටම නෙමෙයි. බත්පාං කව්පිමුං ඇට කියන එක වස්තුව මිසක ආහාරය නෙමෙයි. කබලින්කාර ආහාරයේ කවදාවත් ඇහැට දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒක චක්කු සම්පස්සේට වස්තු වෙන දෙයක් නෙමෙයි කබලින්කාර ආහාරය කියලා කියන්නේ. කබලින්කාර ආහාරයේ ස්වභාවය තමයි ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප ගෙනවිත් දෙන බව. එතකොට ඒ ඕජාව අටවෙනි කොට ඇති රූප කලාපයන් අපි කිව්වොත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතුවත්, ඒ වගේම වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ සුද්ධාෂ්ටක රූප කලාපයන් ගෙනෙන බව තියෙන්නේ කොහොමද? අන්න ඒ සුකුම ස්වභාවයට කියනවා කබලින්කාර ආහාරය කියලා. ඒ කබලින්කාර ආහාරය වස්තුව රළු සියුම් වෙන්න පුළුවන්. වස්තුව රළු සියුම් වෙන්න පුළුවන් කියලා කියන්නේ දැන් බොහොම රළු ආහාරයක කබලින්කාර ආහාරය අපිට ජීර්ණය කළ කබලින්කාර ආහාරය ඕජා මට්ටමින් උරා ගැනීමක් සිද්ධ කරන්න වෙනවා. ඊට වඩා සියුම් ආහාරයක බොහොම සියුම් මට්ටමින් ඒ දේම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි කිව්වොත් දැන් නූතනයේ තුල තාක්ෂණයත් එක්ක ශරීරයේ යැපෙන්න ලොකු දෙයක් කන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යම් කිසි ඖෂධයක් නැතිනම් එක බෙහෙත් පෙත්තකින් ශරීරයට අවශ්‍ය පෝෂණ පදාර්ථය නැතිනම් මේ රූප කලාප හදාගෙන එන පෝෂණ පදාර්ථ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් මෙතන කාරණා දෙකක් තමයි විග්‍රහ වෙන්නේ. එකක් කියනවා වස්තු පිළිබඳව පැත්තෙන් ගත්තොත් වස්තුවේ හැකියාව තමයි කුසගින්න දුරු කරන එක, පාචකාග්නි නැතිනම් බඩගින්න කියන කාරණාව නැති කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අර සුකුම උන ඕජාව අටවෙනි කොට ඇති මේ කබලින්කාර ආහාරයට පුළුවන් කමක් ඇත්තේ නැහැ අර ගින්න මැඩ පවත්තන්න, නැතිනම් බඩගින්න කියන එක නැති කරන්න. ඒකට පුළුවන්කම තියෙන්නේ ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප ගෙනල්ලා දෙන දේ කරන එක විතරයි. ඊට පස්සේ වස්තුවේ ස්වභාවය තමයි කුසගින්න දුරු කරන එක. එතකොට මේ අපි භෞතිකව සාමාන්‍ය විදිහට කතා කළාට ඔය බත්පාං කව්පිමුන්ට ඔය ටික තමයි කබලින්කාර ආහාර කියලා. ඔය තියෙන්නේ වස්තුව මිසක කබලින්කාර ආහාරය කියන ගණයට යන්නේ නැහැ. එතකොට යම් මොහොතක ඒ දෙහි ඇති ඕජාමය ස්වභාවය නිසා මෙතන රූප කලාප ටික සකස් කර ගැනීමක් වෙනවා නම් අන්න ඒ සකස් කර ගැනීමට හේතු වුණ ධර්මය විතරයි කබලින්කාර ආහාර කියන ගණයට යන්නේ. එතකොට මේ කබලින්කාර ආහාරය පනවන්නේ මෙතන සතර මහා ධාතුව ඇති කරන්නට හේතු වුණ අර්ථයෙන් මිසක
හේතු නොවුණු අර්ථයෙන් වෙනම කතා කරනවා නෙමේ කබලින්කාර ආහාරය කියන දේ. මොකද මෙතන මේ ඵලය ඕජාව 8 වෙනි කොට ඇති ඵලය අරගෙන එන නිසා තමයි මෙතනට කබලින්කාර ආහාරය කියලා කිව්වේ. එතකොට ඒ කබලින්කාර ආහාරයේ රළු සහ සියුම් විදිහට තියෙනවා. අද අපිට රළු මට්ටමින් වස්තුවත් එක්ක දාලා ගන්නට වෙනවා ඒ ඕජාමේ ස්වභාවය. අපි කිව්වොත් දෙවියෙක්ගේ මට්ටමක කයකදී එයා දක්ෂයි, ඒ වගේම ඒ කය සුදුසුයි අර රොඩු ටික නැතුව ඕජාමේ ස්වභාවයෙන් පමණක් ඒක යපින මට්ටමකට සුදුසුයි. ඒ වගේම ඔවුන් රූපේ පරියාපන්නව ඉන්නවනම් ඒ සියලු රූපය විඳින මට්ටමේ චක්කු ප්‍රසාදාදී සකස් කරන්නට හේතු වෙන්නේ කබලින්කාර ආහාරයමයි. ඒ වගේම ඒකට ගැටෙන්නේ ඒ කබලින්කාර ආහාර ප්‍රත්‍ය අනුව ගියපු රූපයක්මයි. එතකොට දැන් මේ දෙපැත්තම නිසා කබලින්කාර ආහාර ගැන කතා කරනකොට මේ හැමතැනකම කබලින්කාර ආහාර ප්‍රත්‍ය රූප රූපේ පිළිබඳ රූපස්කන්ධය පිළිබඳව කතා කරනකොට සතර මහා ධාතු සමவாய ගැන කතා කරනවා නම් ඒ හැමතැනකම මේ කබලින්කාර ආහාර කියන මට්ටමේ ප්‍රත්‍ය සමவாய ගැනත් අපිට කතා කරන්නට සිද්ධ වෙනවාමයි. එතකොට මේ කබලින්කාර ආහාරය කියනකොට අපි කලින් කියපු විදිහටම දකින්නට වෙනවා රළු සියුම් මට්ටම. ඒ වගේම කබලින්කාර ආහාරය යම් කෙනෙක් පිරිසිඳ දකිනවා නම් කබලින්කාර ආහාරය පිළිබඳව අවබෝධ කරනවා නම් ඔහු කය පිළිබඳව නුවණ ඇත් එක්ක යන ගණයට යනවා. කය පිළිබඳව නුවණ ඇත් එක්ක යන ගණයට යනවා නම් ඔහු කබලින්කාර ආහාරයේ පිරිසිදු දකින්නෙක් යන ගණයට යනවා. ඒ බව පැහැදිලි කරනවා නෙත්තිප්පකරණේ සමාරෝපණහාර විභංගයේදී කායේ කායානුපස්සී විහෙරන්තෝ අසුභේ සුබන්ති විපල්ලාසම් පජහති කබලින්කාර ආහාරෝ චස්ස ආහාරෝ පරිඤ්ඤං ගච්ඡති. මේ කායේ කායානුපස්සී වාසය කරන කෙනා අසුභයෙහි සුභ කියන විපල්ලාසය දුරු කරනවා. ඒ වගේම කබලින්කාර ආහාරයත් ඔහුගේ පිරිසිඳ දැකීමට යනවා. එතකොට මේ කබලින්කාර ආහාරය කියනකොට හැම වෙලාවකදීම මේ කයේ යැපීම පිණිස හේතු වෙන්නේ කබලින්කාර ආහාරය. මේ කයේ කයනුව බලමින් ඉඳීම තුළ සිද්ධ වෙන්නේ කබලින්කාර ආහාරයේ පිරිසිඳ දැකීමට යනවා කියන කාරණේ. එතකොට ඔබට මේ තුල හඳුන ගන්නට පුළුවන් ප්‍රතිපදාව කියන කාරණාව. මොකද කායානුපස්සනාව වැඩි යුතුය. එතකොට කුමන ධර්මයක් ඇති වෙන විදිහටද කබලින්කාරාහාරය පිරිසිදු දකින විදිහට ඔබ යම් වෙලාවක කබලින්කාරාහාරයේ පරිඤ්ඤයත්වයට යනවා නම් පිරිසිදු දැකීමට යනවා නම් ඔබට එහෙනම් කායානුපස්සනාව වැඩෙන්නට අවශ්‍යයි. එතකොට අද ඔබ කයේ කයනුව බලමින් වාසය කරනවා කියන තැනක මේ සතර මහා ධාතු කය හෝ බාහිර රූප කයක් පිළිබඳව නම් අදහස් ඇති කරගෙන ඉන්නේ ඔබට කියන්නේ කායානුපස්සනාව හරියට වැඩිලා නැහැ කියන එක. මේ කය පිළිබඳව සත්පුද්ගල ආත්ම කයක සංඥාවකින් නම් වාසය කරන්නේ. ඒ නිසා යම් කිසි වෙලාවක මේ සංඥාව පිළිබඳව හොඳට තේරුම් අරගෙන හොඳට අවබෝධ කරගෙන ඔබට පුළුවන්කම තියෙනවා නම් අනාත්ම රූපේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරන්නට, එහෙම නැතිනම් කබලින්කාර ආහාරයේ පිළිබඳව හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නම් මේ අනාත්ම ආහාරය නිසා හැදුණු රූපය ආහාරයේ නැති වෙනකොට නැති වෙලා යන බව ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එතකොට ඔබට පුළුවන්කම තියෙනවා මේ ආහාරයට මම කියලා කියන ගතිය, ආහාරයට අම්මා තාත්තා තව පුද්ගලයෝ කියන මේ වැරදි සහගත මානසික මට්ටමින් හිත නිදහස් කරගන්න එකයි අපි කියුවේ මේ සුතමේ ඥානය පිළිබඳව අපි කතා කරනකොට. මේක නුවණින් දත යුතු ධර්මයක් කියනකොට මේ ප්‍රත්‍යයෙන් යැපෙන බව අපි නුවණින් දැනගන්නට ඕනේ. සියලු සත්‍යයන් ප්‍රත්‍යයෙන් යැපෙනවා කියලා මේ කතා කරන්නේ අපේ භූමියට සාධාරණව, ඔබ අද ඉන්න භූමියට සාපේක්ෂව. එතකොට පළවෙනි කාරණාව කබලින්කාර ආහාරය පරිඤ්ඤයත්තේට යනවා. කබලින්කාර ආහාරයේ පරිඤ්ඤය වෙනවා කියන්නේ ඔබ කයේ කයනුව බලන නුවණකින් වාසය කරනවා නම් එතකොට ඔබට කයේ කයනුව බලන්නට වෙන්නේ මේ ආහාරය ප්‍රකට වෙන විදිහට, නැතිනම් මේ කයේ ඇති අනාත්ම ලක්ෂණය පිළිබඳව. මේ සතර මහා ධාතුව අහේතුකව අප්‍රත්‍යව හටගත් දෙයක් නෙමෙයි. කබලින්කාර ආහාරය සමவாய කොට හටගත් දෙයක්. කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු
මේ කයේ මම වූ තව කෙනෙක් වූ සත්පුද්ගල ස්වභාවයක් වූ ස්වභාවයක් නෑ නේද කියලා ප්‍රතිපදාවක් විදිහට දර්ශනය කරනකොට, ප්‍රතිපදාවක් විදිහට ඔබ දකිනකොට, ඔබට මේ කය කෙරෙහි පුද්ගල සංඥාවක් තිබුණා නම් ඒක පවත්වන්න පුළුවන් කමක් නැතුව යනවා. මොකද කනබුන ආහාර ප්‍රත්‍ය නිසා හැදුණු ඒ ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප සකස් කිරීම කොයි වෙලාවකවත් පුද්ගලයෙක් කියන සංග්‍රහයට, කෙනෙක් කියන සංග්‍රහයට ගියේ නැත්තම් මේ ආත්ම සංඥාව, මේ පවත්වන පුද්ගල සංඥාවම බොරුවක් නේද කියලා Tamanට තේරෙනකොට, එතකොට මේක කෙරෙහි තියෙන ඒ සුභ සහගත සංඥාව, කෙනෙක් කියලා හදාගත්ත ඒ රළු මානසික මට්ටම ක්‍රමක්‍රමයෙන් Tamangen දුරු වෙන්නට ගන්නවා. ඒ නිසා මේ කබලින්කාර ආහාරයේ පිරිසිඳ දකින එක බොහොම වැදගත් වෙනවා. රූපේ පිරිසිඳ දැකීමේදී, නැතිනම් කායානුපස්සනාව පිළිබඳව සලකා බැලීමේදී බොහොම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා මේ කබලින්කාර ආහාරයේ පිළිබඳව පිරිසිඳ දකිනවා නම්. එතකොට ඒ කබලින්කාර ආහාරය පිරිසිඳ දකින මට්ටමේ නුවණෙදී හැම වෙලාවකදීම ඔබට තියෙන්නට අවශ්‍යයි පුද්ගල භව ඉක්මවා ගියපු නුවණක්. හැබැයි ඒ කිව්වේ මේ මගේ කය හැදිලා තියෙන කනබුන ආහාරයෙන් කියලා බලන එක නෙමෙයි, අර අපි කතා කරපු ආහාරයේ තියෙන ප්‍රත්‍ය ලක්ෂණය කියන කාරණාව. අනාත්ම වූ කබලින්කාර ආහාරයක්. ඒක මේ ලෝකේ කොහෙවත් තිබුණ ඒ වගේම නැති වෙච්ච ධර්මයක් හෝ පවතින එක දිගට තියෙන ආහාර ධර්මයක් නෙමෙයි. මේ කබලින්කාර ආහාරය කියන දේ වැයවීම මත තමයි මේ රූප කලාප මේ විදිහට උපද්දලා තියෙන්නේ. ඒ ආහාරය නැති වුණොත් මේ ධර්මයන්ට පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ධර්මයන් ක්‍රමක්‍රමයෙන් උපදුණු ධර්මයන් නැති වෙලා ක්ෂය වෙලා යන ස්වභාවයට පත් වෙනවා. එහෙනම් මේ මම වූ පුද්ගලයෙක් හදාගන්න ධර්මයක් නෙමෙයි, කෙනෙක් විදිහට හැදෙන ධර්මයක් නෙමෙයි. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? මේ ආහාරය නිසා මේ විදිහට සතර මහා ධාතුවේ සකස් වීමක්. ආහාරය නැත්තම් ඒක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට ඒ ලබා දෙන ආහාර ප්‍රත්‍ය වෙනස් වුණොත්, එතකොට මේ රූප කලාප වෙනස් වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූපයන් වෙනස් වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. එහෙනම් මේ අනාත්ම ධර්මතාවයක පැවැත්මක් විසක මෙතන මම මගේ කියලා පුද්ගල භවක්, තව කෙනෙක් කියලා පුද්ගල භාවයකින් අපිට ඇසුරු කරන්න පුළුවන් කමක් නැහැ නේද කියන මට්ටමකින් ඔබට පුළුවන්කම තියෙනවා මෙතන හොඳ ඥාන දර්ශනයක් නුවණක් පවත්න්න. ඒ තුල කබලින්කාර ආහාරයේ මම කරගත්ත, කබලින්කාර ආහාරයේ මගේ කරගත්ත, කබලින්කාර ආහාරයේ තව පුද්ගලයෙක්, තව කෙනෙක් කරගත්ත මනසින්, මානසික මට්ටමින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ කතා කළේ ඉස්සෙල්ලාම ප්‍රතිපදාව පිළිබඳව සුතමේ ඥානයක් විදිහට පළවෙනි කාරණාව හැටියට කිව්ව සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියලා. එතකොට සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියන එක නුවණින් දැනගත යුතුයි. සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කිව්වේ සියලුම ධර්මතා ටික සංඛාරක් තිතිව, එහෙමත් නැතිනම් සංඛාරයේ පැවැත්ම මේ ප්‍රත්‍ය ධර්මතා ටිකකින් තියෙනවා. අද ඔබට ප්‍රත්‍ය ධර්මතා විදිහට ඔබේ මනස ළඟට ගෙනල්ලා කිව්වා කබලින්කාර ආහාර ප්‍රත්‍ය ඔබට පුද්ගල බව හදලා දීලා තියෙනවා, කෙනෙක් පුද්ගලයෙක් විදිහට. එතකොට අනිත් ආහාර තුන ඔබට මේ දේ පවත්වාගෙන යන්න උපකාර වෙලා තියෙනවා. නමුත් ඔබ බැසගන්නේ හැම වෙලාවකදීම කබලින්කාර ආහාර ප්‍රත්‍යයට. මොකද ඔබට පේන්නේ වර්ණ රූපේ තව කෙනෙක් පුද්ගලයෙක්, මේ සතර මහා ධාතු රූපේ මම විදිහට. ඇත්තටම ඔබ මම කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? අර අනාත්ම කබලින්කාර ආහාරයටයි මම කිව්වේ. කබලින්කාර ආහාරයටයි තව කෙනෙක් කිව්වේ, තව පුද්ගලයෙක් කිව්වේ. එතකොට දැන් මෙතන සම්පූර්ණම ඔබට ප්‍රත්‍ය ධර්මතාවයක් විදිහට හම්බ වෙලා නැහැ. මේක පුද්ගල ධර්මතාවයක් විදිහට පමණක්ම හම්බෙලා තියෙනවා. ඒ නිසා ඔබ සංකත ධර්මතාවයේ සංකත ලක්ෂණය නොදක්නාකම නිසා මේක මම මගේ ආත්මයේ වශයෙන් පූර්ණ පුද්ගලත්වයකට නතු වෙලා ඇසුරු කිරීම සිද්ධ කරනවා. ඒ නිසා ඔබට අද සම්පූර්ණම ආශ්‍රව කෙලෙස් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. කුමක් නිසාද? කබලින්කාර ආහාර නැතිනම් ප්‍රත්‍යයෙන් ඉපදුණු ලක්ෂණය අවබෝධ නොකර ගැනීම හේතුවෙන්, ප්‍රත්‍ය ධර්මතාවයේ පිළිබඳව දැන නොනැගීම නොදැන ගැනීම හේතුවෙන්
ඔබ විසින් ඒ ප්‍රත්‍යයෙන් ඉපදුණු ධර්මයේ කෙනෙක් පුද්ගලයෙක් විදිහට ගන්නවා. ඒකේ තියෙන විපාකය මොකද්ද? ඒ ප්‍රත්‍ය බිඳිනකොට, බිඳී යනකොට මේ ධර්මයේ බිඳී යන ස්වභාවයකින් යුක්තව පවතිනවා. එතකොට ඔබට කෙනෙක් පුද්ගලයෙක් නැතිවීමෙන් එන දුක, ජරා මරණ දුක විඳින්න පුළුවන් බව නිකම්ම නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ඔබ සියලු සත්වයන් ආහාරයෙන් යැපෙත් කියන මේ කාරණාව කබලින්කාර ආහාරය පිරිසිදු දකින මට්ටමකට හෝ අවබෝධ කරගත්තොත් මේ රූපයෙන් විඳින දුක ඔබට එන්නේ නැති වෙයි. අපි මේ පිළිබඳව ඉදිරියටත් සාකච්ඡා කරමු, විග්‍රහ කරගනිමු. මොකද අපේ ප්‍රතිපදාවට බොහොම වැදගත් වටිනා කාරණයක් වෙන නිසා මේ කාරණා ටික හොඳයි කවුරුත් අද දවසේදී කල්පනා කරගන්න, බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරාදිය පවත්වාගෙන බොහොම වටිනා කුසලයක් සිද්ධ කරගත්ත මේ මොහොතේ අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු මේ කුසලයන්. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමින්වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමින්වහන්සේට, ස්වාමින්වහන්සේලා දෙනමටම මේ පින් අනුමෝදන් කරනවා. ස්වාමින්වහන්සේලා දෙනමට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී යම් දේවගණ සමූහයක් වේ නම් සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ට උතුම් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසලය අපි අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේ දරන සුනිලා නානායක්කාර, චන්ද්‍රා ජයවර්ධන, චන්ද්‍රා පියසේන යන සදැහැතියන්ගේ දායකත්වයෙන් සිත කරන්නේ ඒ පින්නතුන් නමින් මිය පරලොව ගිය සියලුම දෙමව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා වුන්. ඒ වුන් නම් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්තා. මෙලොව වශයෙන් හෝ සංසාරිකව මිය ගිය යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම කල්පනා කරගන්න අද දවසේදී මේ වටිනා සද්ධර්ම දේශනය ඒ සමස්ත ලෝකයටම අහන්නට සලස්සලා ධර්මදාය ආදී දක්වලා බොහොම වටිනා කුසලයක් සිද්ධ කරපු ඒ සුනිලා නානායක්කාර මහත්මියට, ඒ වගේම චන්ද්‍රා ජයවර්ධන, චන්ද්‍රා පියසේන යන සදැහැති ඒ සියලු පිරිසට, ඒ වගේම ධර්ම දේශනාවලට සවන් දෙන මේ පින්වත් සියලුම දෙනාටත් මේ සියලු කුසල ශක්තිය නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිසම හේතු පාරමිතාවක්ම වේවා. මේ ජීවිතයේදීම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසල ධර්මය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හැම දිනාටම තෙරුවන් සරණයි.